වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දය කියන අනතුරු ජනාධිපති ධුරයට තෝරාපත් කර ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ පුරපාඩුවක් ඇති වුණා. ඊට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ නම යෝජනා වීමෙන් අනතුරු අදාළ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව අද වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීම සිදු වුණා. මේ අතර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අසීමට අදාළ ලිපිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. මා විසින් ජනාධිපති ධුරය බාර ගන්නා ලද බැවින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 66(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් මේ දක්වා දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී එම පාර්ලිමේන්තු අසුන හිස්කරනු ලබන බව කාරුණිකව දන්වා සිටිමි. රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති. මේ අතර පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න රණතුංග පත් කර ඇති බවට කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. සභානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රසන්න රණතුංග මහතාද පත් කරනු ලැබ ඇති බව දන්වනු කැමැත්තෙමි. 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥාපනතේ දෙවැනි වගන්තිය යටතේ 22/7/17 දාතමින් කරනු ලබන ප්‍රකාශය මගින් ඉහත කී ආඥාපනතේ දෙවන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකා රුල්ලේ වර්ෂ 2022 වූ ජුනි මාස 18 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශ කරන ලදී. ඉහත කී ප්‍රකාශනය කිරීමට හේතුව මහජන ආරක්ෂක සාමය ආරක්ෂා කිරීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාම සඳහා බව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන අනුව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තු වෙත දැනුම් දෙනු ලැබේ. මෙහි හිතවත් රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපති. 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂා පනතේ 12 වෙනි වගන්තිය පහා මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අත්‍යවශ්‍ය අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළමුවැනි උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් ඒ දෙවැනි උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන ප්‍රදේශවල සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවන් නිකුත් කර ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21(2) වගන්තිය සමග කිවිය යුතු 2(3) වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුවේ මෙන් දැනුම් දෙන ලැබේ. ශ්‍රී ලංකා ජනාධිපති අපේ මූල්‍ය අර්බුදයක් අපේ ආර්ථික අර්බුදයක් ඉතාම උත්සන්න තත්වයකට පරිවර්තනය වුණා. එයට මූණ දීම සඳහා වූ ක්‍රියාමාර්ගයේදී මහජනතාවගේ පැත්තෙනොත් දැවැන්ත මහජන උද්ඝෝෂණ ව්‍යාපාර හා බලපෑමක් ඇති වුණා. එය වෙනස් කිරීම සඳහා දේශපාලන ක්‍රියාදාමය දේශපාලන යාන්ත්‍රණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ වෙනස් කිරීමේ කාර්යයට අපේ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයේම අදහස් රාශියක් ඉදිරිපත් කළා. යම් යම් එකඟතාවයකට පැමිණිය හැකි ක්‍රියාමාර්ග හා ව්‍යවස්ථා සංශෝධනයන්ට අපි පිවිසෙන්නට බලාපොරොත්තු වෙන ක්‍රියාදාමය ආරම්භ කළා තිබෙනවා. ඒ අපි ප්‍රතිඥා දෙනවා පාර්ලිමේන්තුවට. ඒ නිසා සියලු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනා එම ක්‍රියාදාමයන් සාර්ථකව ඇති කරන්න පුළුවන් විශ්වාසය ඉදිරි දවස්වල සතිවල ජනිත කරයි කියලා මා මේ අවස්ථාවේදී විශ්වාස කරනවා. ආණ්ඩු ක්‍රමය හා පාර්ලිමේන්තුව තුළ විධායක කාරක සභා ක්‍රමය ඇති කරන්න අපි ප්‍රතිඥා දෙනවා. විධායක ජනාධිපති ක්‍රමය ගැන සාකච්ඡා කරන විට ඒ වගේම විධායක කාරක සභා ක්‍රමයට පරිවර්තනය කිරීම සඳහා උත්සාහය වැදගත් කාර්යයක් ඉටු කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. රජයේ මහජන විරෝධතාවයන්ට සවන් දෙන්න සූදානම්. අවිහිංසාවාදීව කටයුතු කරන ජනතාවගේ අවිහිංසා හඬට රජයක් ඇටියට අපි එක්ව කටයුතු කරනවා. නමුත් රස්තවාදීව කටයුතු කිරීම අපට පිළිගන්න බෑ. මහජන ආරක්ෂක පනත අනුව තමයි ගරු ජනාධිපතිතුමාට අවකාශ ලැබෙන්නේ.
හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වගන්ති මේ පිළිබඳව පැහැදිලිව දක්වලා තිනෝ 76 එක වගන්ති යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාවේ 5 සහ 6 වෙනි අනු ව්‍යවස්ථාවලින් ප්‍රකාශ කර පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් මං භුක්ති විඳිය හැක්කේද ක්‍රියාත්මක විය හැක්කේද රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම වලට පමණක් යටත්වය තමයි මේ සඳහන් වෙන්නේ මීට පෙර අපේ රටේ ඉතිහාසයේ හදිසි නීති රෙගුලාසි වරින් වර ක්‍රියාත්මක වුණා 1971 මගේ මතකයේ 71 ඇති වූ තරුණ නැගිටීමත් එක්ක මෙරටේ හදිසි නීති ක්‍රියාත්මක වුණා තරුණ ජීවිත 10000කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වුණා 14000ක් පුනරුත්ථාපනය කළා එහේ පුනරුත්ථාපනය වෙච්ච සමහර ඒ පුනරාපත වෙච්ච තරුණේ මේ ගරු පාර්ලිමේන්තුව නියෝජනය කළා ඇමතිවරු වාඩපත් වුණා මගේ විශ්වාසය අදත් නියෝජනය වෙනවයි කියන එකයි ගරු අගමැතිතුමනි දෙවෙනි යුගයක් තිබ්බා ඒ ව්‍යවස්ථානුකූලව පරි ව්‍යවස්ථානුවම පත් වෙච්ච ආණ්ඩුව 3/2ක ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුව ආයුධ සන්නද්ධ අරගලයෙන් වෙනස් කිරීමට දරපු ප්‍රයත්නය. එතනින් රට අපසර ගියේ නැද්ද? එතනින් ආර්ථිකයේ බලපෑමක් උනේ නැද්ද? ඒ සියල්ලම මේ පහුගිය කාලය තුල අපි අත්විඳා. පහුගිය දවස්වල ඒ සෙක්‍රටේරියට් එකෙන් පිරිසිවත් කිරීමේදී 9 දෙනෙක් අත්අඩංගුවට අරගෙන එයාට ඩියෝ ගැහුවේ නැහැ. උණන් ගහන්න තිබුණා. මේ රෙගුලාසි අත්තේ ඩියෝ දාන්න තිබුණා. අරඳේම් නියෝග. දැම්මනම් කොහෙවත් උසාවියකට යන්නේ නැහැ. ඒ කාලේ එහෙමයි. ඒ කාලේ උසාවියට ඉදිරිපත් කිරිලි නැහැ. ගත්තා ආරක්ෂකලෙගම් ගැව්වා ඩියෝ එක. කෙලින්ම ඇරිය ගියේ කොහටද කියලාවත් දන්නේ නැහැ. ගියේ තැනවත් දන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා තමයි ගරු කතානායකතුමනි හදිසි නීතිය පනවන්න ඕන වෙලා තියෙන්නේ. අපේ රටේ ව්‍යවස්ථාපිත නීති, ව්‍යවස්ථාපිත ආයතන ඒ ඕනම කෙනෙකුට. අපි අහුන්ගන් දැන් වෙන්න ඕනේ මේ තරුණින්ගේ හඬට නිර්ව්‍යාජ. ඒකට සූදානම් මම යෝජනාගත කළා. අපේ 22 සංශෝධනය ගේනවා. කතා යන්න වගන්තියට තියෙන ෂෙඩියුල් එක, ස්වාධීන කොමිෂන් සභා, ජාතික උපදේශක සභාව. ඒකට ඇතුල් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ එකඟතාවයේ. ඊට පස්සේ එයාට අවස්ථාව දෙන්න පුළුවන්. එයාගේ අදහස් පළ කරන්න. මේ ටික කළා රට යථාතත්වයටපත් වුණාන් පස්සේ අන්න ව්‍යවස්ථාවෙන් සඳහන් වෙලා තිබෙන ආකාරයට ජන මතේ උරගා බලන්න ජනතාව අතරට යන්න පුළුවන්. ඒකයි ව්‍යවස්ථාපිත ක්‍රමය.